IT සහ ඉංග්‍රීසි වලට. eSoft Metro Campus. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂික අවබෝධතා ගිවිසුම් 6කට ඊයේ පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ඉන්දියා රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගලවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබෙන් වූ දූපත් 3ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීකරණ පරිගණක විද්‍යාගාර පිහිටුවීම, සුෂ්මා සුවරාජ විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතන අතරද අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙරට නිල සංචාරයේ නිරත වන ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයසංකර මහතා ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ සමග පැවති සාකච්ඡාවලදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන්වුවන් පිළිබඳ ගැටලු, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඩයස්පෝරා ආයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඊට අමතරව ඉන්දිය විදේශ අමාත්‍යවරයා ධීවර හා ජල්ද සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝගණේෂන්, පී. දිගම්බරම්, වීරාධකෘෂ්ණ නැතුළු පිරිසක් සමගද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. අපි එතුමා ළඟ ඉල්ලපු ප්‍රධාන වමනා මොකද්ද නම් ශ්‍රී ලාංකික ජාතික තලයේ පූර්ණ ප්‍රවේශියන් වීමට අපි කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා ඉන්දිය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාවට පූර්ණ ශ්‍රී ලාංකිකය වෙන්නට ඔබලා අපිට ශ්‍රී ලංකා ආණ්ඩුව එක්ක තවත් වැඩියෙන් සාකච්ඡා කරලා ශ්‍රී ලංකා ආණ්ඩුව සමග තියෙන මිත්‍රත්වය පාවිච්චි කරලා අපිට ඒ අවස්ථාව ලබා දෙන්න. අපි රටෙන් පිට යන්න නෙවෙයි උත්සාහ කරන්නේ. රට ඇතුළ වෙන්න උත්සාහ කරන්නේ. අපිට ඕන වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකය වෙන්න. ඒක ගැන ජයසංකර් මහතා තතර වුණා. ශ්‍රී ලංකා මිත්‍ර රටක් නිසා ඒ වගේ ක්‍රියාවක් කරන්නට එතුමාට ඉතාලි ලේසි බාසි වැඩක් කියලා එතුමා අපිට පැවසුවා.